নিদিয়া গাত্তা කොහොමද ඔයාල ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔයාල දැක්කද කඩේ fried rice වල ගණන්? කැරට් ඇතුව මෙච්චරයි, කැරට් නැතුව මෙච්චරයි ගාලා තියෙනවා. ඉතින් අද මම fried rice එකක් හැදුවා. සීසන් කරලා කැරට් නැතුව සම්බන්ඩ තිබ්බා. දැන් මේ කෑලි ටික වෙන් කරගන්න තමයි යන්නේ. ඉතින් වීඩියෝ එකේ දිගටම ඉඳලා මම කොහමද ෆ්‍රයිඩ් රයිස් හැදුවේ කියලා බලන්න. රම්පේ කරපිංචා චුට්ටක් දාගෙන හාල් එකට කරගන්න තමයි යන්නේ. අපි අද ගත්තේ මේ බාස්මතී හාල්. කැමති හාල් එකක් ගන්න පුළුවන් ඉතින්. මේක තමයි මගේ මේ මම හදාගත්ත බඩු ටික. අපිට මිරිස් කඩලක් ඕනේ, රම්පේ කරපිංචා. අල වලින් තමයි මම අද හදන්නේ. කැරට් ලීක්ස් ගන්නෙ නැහැ. ගම්මිරිස්, මිරිස් කුඩු, ලුණු, සුදු ලුණු. මම ගත්ත මම සුදු ලුණු කන්න ආසයි ඒ හින්දා. ඊට පස්සේ ලුණු ගත්තා. ඉඟුරු නම් චූටි කෑල්ලක් තියෙන්නේ අපේ ගෙදර. සීනි ගත්තා. සීනි එක්ක අපි සෝය සෝස් දාන්න නිසා සීනි දානවා. ඊළඟෙන් පොල් තෙල් ඕනේ. මස් ටික තියෙනවා. ඉතින් මේ වගේ පොඩි බඩු ටික ගොත්ත ඕනේ. මේව තමයි යන්නේ. අනිතින් ඉස්සෙල්ලාම ලුණු ටික අරගෙන හින්දට ලියා ගන්න ඕනේ. අපේ ගෙදර ලොකු ලුණු නැති නිසා චුටි ලුණු තමයි ගත්තේ මම. එක්කම එක ගෙඩියක් තිබිලා තමයි ලොකු ලුණු ගෙඩියක් ගත්තේ. අනිත් ඒවා නම් චුටි ලුණු. ඊට පස්සේ අවමිරිස් කරල චූටියට ඒ කියන්නේ ලියා ගන්නවම නෙමෙයි අපි, මොකද මේක බදිනවා. ඒකට චූටියට ලියා ගත්තොත් එහෙම හරි කරදරයිනේ. එහෙනම් සාමාන්‍ය ගානට කපා ගන්නවා. දැන් ඉඟුරුයි සුදු ලුණුයි තලා ගන්න තමයි යන්නේ. මං රයිස් හදනකොට ඉඟුරුයි සුදු ලුණු එකට තලන්නේ නැහැ. ඉස්සෙල්ලා සුදු ලුණු ටික තලලා වෙනම ඉඟුරු ටික තලා ගන්නවා. මේ ගානට වගේ චොප්පුණාම ඇති වැඩියම ඕනේ නැහැ. දැන් ඉඟුරු කෑල්ල තලා ගමු. දැන් අපි තම්බගත්ත මස් ටික ඉරා ගන්න තමයි යන්නේ. සාමාන්‍ය හීනියටමත් නැතුව මහතටමත් නැතුව ඉරා ගන්න ඕනේ. ඒකත් මම මේ අතින් ඉරන්න ගියේ නෑ, මේ පිහියෙන්ම තමයි පොඩ පොඩ කපලා වගේ එහෙම ගත්තේ. කපලා කිව්වට මේ කපනව නෙමෙයි, ඒ පිහිය ආධාරයෙන් ඉරනවා. ඒ වගේ යන්නේ එහෙම එකක්. ඊට පස්සේ තියෙන්නේ අලගෙඩිය. අලගෙඩිය කියන්නේ මේ මම කැරට් ගත්තේ නෑනේ, කැරට් ලීක්ස් මුකුත් නැතුව තමයි හදන්නේ. ඉතින් ඒ වෙනුවට අල තමයි මම ගත්තේ. ඇත්තටම වල අල දාලා මේ ෆ්‍රයිඩ් රයිස් හදලා බලනකො මාරම රහයි. ඒක අර අල බෙදුන එකත් එක්ක මාර රහක් එන්නේ. අර බුරියානි ටයිප් ෆ්‍රයිඩ් රයිස් එකක් වගේ. අපේ තාත්ත මම මේ විදිහට හදුවම කියන්නේ ඒ නම තමයි බුරියානි ටයිප් රයිස් කියලා. දැන් අපි මේ ටික දාගමු මේ භාජනයකට. මොකද ලිප ළඟට ගෙන යන්න එපා මේ ටික බදින්න. අල එක ගානට කපා ගන්න. නැත්තම් මේ චූටි චූටි කෑලි තියෙනවා නම් ඒව වෙනම බදින්න. නැත්තම් ඒව වැදිලා වැඩි වෙනවා. මේක තමයි ඉතින් මගේ දුකට සැපට හැම දෙයකටම ඉන්න මගේ වළඳ. වළඳක් කියවට ඒක මේ තාච්චියක් වගේ එහෙම එකක්. දැන් අපි තෙල් දාගමු. පොඩ්ඩක් මේ තාච්චිය රත් වෙන්න තියලා තෙල් ටික දාගන්න. නැත්තම් ගොඩක් වෙලා ඉන්න වෙනවා රත් වෙනකම්. මේ මට මේක ඉස්සෙල්ලා පෙන්වන්න බැරි වුණානේ. තෙල් හැන්ද, තෙල් හැන්ද නේද ඒක කියන්නේ, කට්ලට් හැන්ද කියලාත් කියනවා. ඉස්සෙල්ලා පොඩි කෑල්ලක් දාලා බලමු තෙල් ටික රත් වෙලාද කියලා. ඊට පස්සේ උතුර ටික දා. ඉස්සෙල්ලාම අල ටික බැද ගන්නවා. මොකද ගොඩක් වෙලා යනවනේ අල බදින්නේ.
මේ ඉස්සර මම හරි බයයි තෙල් තාච්චි වලට මෙහෙම දාන කපඩම් බදිද්දී වුණත් මම ඈත ඉඳන් එහෙම දාන්නේ දැන් නම් චුට්ටක් හුරුයි හුරුයි වගේ ඉස්සෙල්ලාම දාපු වල කෑ ලයින් කරගමු නැත්නම් ඒක බෙදිලා වැඩි වෙනවානේ මේ හීනියට මේ කපා ගත්තාම මේ වගේ බෝල වෙනවා පිම්බෙනවා ෂෝයි එක මේ දැක්කද අනේ මේ කල් කෑලා තනි වෙලා එන්න එන්න ඉතින් ටික වෙලාවකට කලින් මගේ ළඟ හිටපු අම්මා නැති හින්දා මං ගියා එයාව හොයාගෙන බලන්නකො ගජ රාමිට නිදි මට කියන්න අමතක වුණානේ කලින් බිත්තරයකුත් ඕනේ මේ දවස්වල බිත්තර වටින නිසා අපි කැබිනට් එකේ දාලා තමයි බිත්තර අරන් තියාගන්නේ දෙකක්ම ගමුකෝ ඊට පස්සේ චිකන් ටික බදගන්න තමයි තියෙන්නේ මුලින්ම වැද්දලගේ චිකන් ටික එකපාර දාලා බලන්නක මට එච්ච දෙ මෙන්න මේ ගාන්ට වගේ මස් ටික බැදීගෙන එනකොට බාගන්න පුළුවන් හොඳට තෙල් ගසලා බාගන්න නැත්නම් මේ ආයෙ රයිස් එකට අනනකොට තෙල් වැඩි වෙන්න පුළුවන් මේ හැන්දෙන් කොච්චර ගත්තත් තෙන්නේ නැහැ චූටි කෑලි ආයෙ වැටෙනවා ආ ගන්නකොට ආයෙ වැටෙනවා ඊට පස්සේ ලුණු ලුණු වැඩියෙන් මේ බෙදගන්නේ නැහැ ටිකක් අර ලුණු තැඹිලා වගේ එනකොට ඊට පස්සේ අපියන් මිරිස් කරපිංචා රම්පේ ඒ කෑල්ලත් පොඩ්ඩක් බෙදලා ගන්නවා අර මේ රන්වන් පාටම වෙනකම ලුණු බෙදගන්නේ රන්වන් පාට වෙන්න එපා කිව්වට ඔය කරලා තියෙන්නේ දැන් දුඹුරුවන් වෙන්න යන්නේ මගේ ලුණු ටික හරි අපි ඉක්මනට ඒ ටිකත් දාගමු අමු මිරිස් ටිකත් ලාවට බෙදගෙන ගන්නවා. දැන් තමයි සීක්‍රට් ඉන්ග්‍රීඩියන්ට්ස් ටික එකතු කරන්න යන්නේ. මෙතන තියෙනවා මේ ගම්මිරිස් චුට්ටකුයි කළු කුඩු චුට්ටකුයි තියෙනවා. හරිද? ඊට පස්සේ මිරිස් කුඩු ටිකයි මෙතන තේහෙන්දක් වගේ ප්‍රමාණයක් ගත්තේ මම. පස්සේ ලුණු. ලුණු ඉතින් ඔයගොල්ලෝ රහණුව එකතු කරගන්න. එකතු කරලා හොඳට මේක අනා ගන්නවනේ හරිද අතින් අනනවා නම් එහෙමයි මන්න අද අතින් යන්නේ නෑ ඉතින් හැන්දකින් තමයි අනා ගත්තේ එතකොට අර අමුතු රහක් වෙන නිකන් අර බත් එකට මිරිස් කුඩු දුන්න දානවට වඩා මෙහෙම යනවාම හරි රසයි දැන් ඉංගිරි ටික ඉස්සෙල්ලාම දානවා තෙල් එකට මම මේ වෙලාවේ මේ තෙල් එක ඕෆ් කරලා ගියේ නෑ කලින් අඩු කරලා තමයි ගියම කරේ තෙල් නිවුනට පස්සේ ඒවා පරණ තෙල් වෙනවනේ ඊට පස්සේ තමයි සුදු ලුණු ටික දාන්නේ දැන් අපි ටූල් එක මාරු කරන වෙලාව ඉසල හැඳ අයින් කරලා මේ තෙල් හැඳ ගත්තා දැන් ගුරුයි සුදු ලුණු ටික හිමීට බෙදෙන්න දෙනවා ඔහොම සුදු ලුණු ටික පොඩ්ඩක් රන්වන් පාට වේගෙන එනකොට බිත්තරේ දාලා කලවම් කරගන්න. එහෙම විතරේ කලවම් කරලා චුට්ටක් බෙදෙන්න තියනවා. එහෙමද? අද කෑමක් හදනවා. මේ විලාවේ අපේ යා ගෙදර ඇන්ටිට සුවඳ ඇවිල්ලා එයා මේ කතා කරලා මට කිව්වා. හැබැයි යාට නම් ටිකක් දෙන්න බැරි වුණා මට මේකෙන්. නෙක්ස්ට් ටයිම් දෙන්නම් හොඳද? මේ මෙහෙම පෙන දාගෙන එන්න කලින් දාන්න ඕනේ. එනට ඉතින් මම පොඩක් ප්‍රමාද වුණා. ප්‍රමාද දෝෂයක් වුණා. දැන් බත් ටික දාලා කලවම් කරගන්න තමයි තියෙන්නේ. මෙතනදී දැන් බත් දානකොට තමයි තෙල් ප්‍රමාණය හැම බලලා තෙල් අඩු වෙන්නේ නැති වෙන්න, වේලෙන්නේ නැති වෙන්න බලලා දාන්න ඕනේ. තෙල් වැඩි වෙනනම් තව බත් එකට කරගන්න තියෙන්නේ. අනිවාර්යෙන් බත් දානකොට ගින්දර වැඩි කරගන්න මතක ඇතුව. මේ ෆ්‍රයිඩ් රයිස් ගෙදර හදනකොට අපිට අර කඩේ හදන වගේ ඔක් එකෙන් මේ ෆ්‍රයි කරන්න බෑනේ. ඉතින් ඒකට ගන්න ට්‍රික් එකක් තමයි මේ විදිහට තාච්චියට බත් ගෑවෙන්න හදලා තියෙනවා. ටිකක් වෙලා කියලා අපහමාර කරලා අපව විදිහට තියෙනවා. ඒක තමයි නැත්තම් අපිට අර
අපිට ෆැසිලිටීස් නැහනේ ඉතින් ගෙදර අර විදියට හදන්න. ඊට පස්සේ මම සෝය් සෝස් දානවා චුට්ටක් රස වැඩි වෙන්න කියලා. මේ සැහැඳි භාගයක් වගේ සෙට් වෙන්න දැම්මම ඇති. ඒකම සීනි චුට්ටක් දාගන්න ඕනේ සෝය් සෝස් දැම්ම නිසා. ඊට පස්සෙ ඉතින් බත් දදා ගානට කලවම් කරන්න තමයි තියෙන්නේ. අන්න දැන් තමයි අපේ මික්සර් එක එකතු කරගන්නේ අපි. මේක හොඳට මේ ලුණු අල්ලලා මිරිස් අල්ලලා එහෙම සීසන් වෙලා තියෙන්නේ. ඉතින් මේක දැම්මම තමයි රස වැඩි වෙන්නේ. කැරට් නෑ, ලීක්ස් නෑ, අල විතරයි. අපිට මේ පොටේටෝ රයිස් කියලා වගේ හැම දෙයක් නමක්. මේ වෙලාව නම් මාර සොඳයි ඉතින් කුස්සියම. කොමද කොමද. දැන් අම්ම නම් නිදිනේ, අපි අරගෙන යමුකෝ බෙදාගෙන. සෝස් ටිකකුත් උටින් දාගමු. එතකොට ලස්සනට දෙන්න පුළුවන්නේ. මම නම් සෝස් වැඩි ආස නැහැ හින්දා චුට්ටක් දාගත්තා. නිදිය ගත්තද හොඳට? බිත්තර අමතක වෙලා පස්සේ මේ වීඩියෝ කර. හොඳයිද? එහෙනම් ආයෙත් දවසක හම්බෙමු.